එකමද ප්‍රශ්නයක් කැපින්නක් නිසා ගොඩගිය කවුද දැන්න කිව්වේ ඉතින් මම යාගේ අපි අතර කියන්නේ ලොකු සම්බන්ධතාවයක් ආදර සම්බන්ධතාවයකට පත් කියන්නේ වෙලා නැහැ මට මතකයි මේ දනිස් එරෙනකන් එරෙන ගානට මඩේ අපි ඉඳලා තියෙනවා කියන්නේ ගොඩක් මාදරේ චරිතේ තමයි කියන්නේ ශිවන්න කියලා කියන්නේ විශේෂයෙන් මම කියන්න ඕන දේ තමයි මට නිකන් ඉන්න මම කැමති නෑ හැමතිස්සෙම මම බිසී වෙන්න කැමති චරිතයක් උට ගහට නගිනවා බහිනවා නගිනවා බහිනවා කාර රසුන්න අයියට කැමති විශ්වාස කරද්දී දන්නේ මම කවදාවත් ජිම් යන්නේ නැහැ සහ මම ජිම් ගිහිල්ලත් නැහැ හැදුවා ඊට පස්සේ වීඩියෝ එකක් ෂෙයා කරනවා ෂෙයා වුණා පිට රටක අසම්බේ වීඩියෝ එකක් මගේ කියලා මම හිතන්නේ මට හරියටම චරිත නම මට ලැබිලා තියෙන ඕනම කොල්ලෙක් හිණියක් තමයි බයික් එකක් ගන්න එක මේ හොන්ඩා ග්‍රාසියා බයික් එක ඔයා කරගන්න කැමතිද එහෙනම් දැම්ම විස්තුනා ඒකලාට කෝල් එකක් දෙන්න इतिन अलुत दवसक तवत् अलुत् पीक टाइम सेग्मेंट इतिन अदत्पीकते गुडक आदरे करन तरुवाक रावण टेलनाट्ये धरणी पूर्णिमा विदेशिका हाय बोन इतिन पूर्णिमा මොකද මේ දවස්වල වැඩ කටයුතු කොහොමද සපසනීප? හොඳින් ඉන්නවා ගේත්. මේ දවස්වල රාවණ ෂූටින් තියෙනවා සහ ෂූටින් දැන් ඉවර වෙන්න ළඟයි. ඉතින් ඊට අමතරව දැන් මේ දවස්වල අපි කොරෝනා ප්‍රශ්න නිසා මම යුනිවර්සිටි එහෙම යන්නේ නැහැ. ගෙදර ඉඳන් තමයි ගෙදරට වෙලා ඉන්නවා. ගෙදරට වෙලා ඉන්නේ. හොඳ තමයි ඉතින් ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් පූර්ණිමාව අපි දැනගන්නේ ශිවන්‍ය විදිහට ලංකාවේ ශිවන්‍ය විදිහට හැපින්නක් නිසා ගොඩ ගිය කෙල්ලෙක් කියලා කිව්වොත් ඒක හොඳ ප්‍රශ්නයක් හැපින්නක් නිසා ගොඩ ගිය ඇත්තට මගේ කියන්නේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක කිව්වොත් මේ වෙරදී ඇත්තට මම ගොඩක් සතුටු වෙනවා ගියත් මට හොඳ ළමා කාලයක් තිබුණා මගේ මම මේ ඉන්ඩස්ට්‍රි එකට එන්නේ පොඩි කාලේ ජාතික රූප වහිනේ මුතුහර ළමා සමාජයේ මම අවුරුදු 8ක් විතර සමාජිකාවක් වෙලා හිටියා ඊට පස්සේ ඒ කියන්නේ ගායනෙන් තමයි මම මුලින්ම ළමා ගායිකාවක් විදිහට සහ ළමා නිවේදිකාවක් විදිහට එනවා ඊට පස්සේ ඒ කියන්නේ අපි කියනවා විශේෂත්වය තමයි මම අවුරුදු සාමාන්‍ය දැන් කාලේ අපි ගත්තෝ දැන් සමාජ ළමයි අවුරුදු 14 15 වෙද්දි කියන්නේ ළමා කාලෙන් ගොඩක් ඈතට යනවා හැබැයි අවුරුදු 20 විතර වෙනකම් මම මගේ ළමා කාලය ගත කරා ළමෙක් විදිහට එකපාරටම මට හිතුණා මම කියන්නේ තරුණ වුණා කියලා 21 විතර වෙනකොට දිදුලනේ මිනිමුතු කියලා කම්පිටිෂන් එකක් තිබුණා ජාතික රූප වාහිනියේ සිංහ කම්පිටිෂන් එකක් ඒකේ වුණාට පස්සේ තමයි මට කියන්නේ එකපාරටම අහම්බෙන් වගේ තමයි මේ ශිවන්න කියන ඩ්‍රාමකේ ශිවන්නට ප්‍රේම දඩේමකේ ශිවන්නට ඩබ් කරන්න අවස්ථාව ලැබුණේ ඇත්තට මේක සුවිශේෂී කියන්නේ මගේ ෆොටෝ ෂූට් එකක් මම ඒ දවස්වල කරලා තිබුණා ඒකේ ෆොටෝ එකක් දැකලා ඒක ඇත්තම කිව්වොත් අර ශිවන්නගේ ෆොටෝ එකක් වගේ මේකප් කරලා එඩිට් එකක් එක්ක ඒ වගේ එකක් පොඩි තිබුණා ඉතින් මට වොයිස් ටෙස්ට් එකකට එන්න කියලා කිව්වේ ෆොටෝ එක දැක්ක. ඉතින් හිතපු නැති විදිහට මගේ වොයිස් එක මැච් වුණා එකට. සමහර කිර මං සින් කරලා ඒ තිබිච්ච නිසා වෙන්නේ නැති. ඩබින් කලින් කරලා තිබුණේ නැහැ. ඉතින් එතනින් තමයි මගේ ජීවිතේ වෙනස් වුනේ. සහ හිතපු නැති විදිහට මං හිතන්නේ ඒ කාලේ ආටිකල්ස් එම සෑහෙන්න මේ කරා. ඒක තමයි මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. එතකොට දැන් ලංකාවේ ශිවන්‍ය කියනවටද කැමති? පුටා කියනවටද කැමති? දරණි කියනවටද? මෙහෙමයි කාලෙන් කාලට වෙනස් වුණා මං මුලින්ම කියන්නේ ගොඩක් මාදරේ චරිතේ තමයි කියන්නේ ශිවන්න කියලා කියන්නේ මොකද මගේ ලයිෆ් එක චේන්ජ් වුණේ එතනින් ඉතින් මට ශිවන්න කියනවටත් මං කැමති මේ දැන් නම් දැන් මූණ පේන්න ගත්තේ මගේ පුටා සහ දරණිගේ දරණි තමයි ප්‍රධාන චරිතයක් ඉදිරියට යන්නේ ඉතින් මං ගොඩක් ආදරේ ඒ චරිතෙට දරණි කියන චරිතය ඔව් ඒක මට ඇත්තටම ලොකු මේ කියන්නේ ආඩම්බර හැඟීමක් ඇති වෙනවා ඒ චරිතෙන් මට කතා කරද්දි කෙනෙක් එතකොට ශිවන්‍ය හරහා මේ ෆීල්ඩ් එකට එන පූර්ණි දරණි හරහා අපිට දකින්න ලැබෙන ඓතිහාසිකමය කතා පුවතක් ඉතිහාස චරිතයක් ඇසුරින් ඉතින් මොකද්ද මොන වගේ අභිමානයක්ද හැඟීමක්ද තියෙන්නේ මේ චරිතය ගැන මොන හැඟීමක්ද තියෙන්නේ ඔව්ගේ දැන් මේකට මං තේරිච්ච විදිහත් මෙතනදී හරිම විශේෂයි අපි කියනවා සමහර කාලකට මගේ ජීවිතේ මට හැම දෙයක්ම හරිම හම්බෙන් ලැබුණු අවස්ථා ඉතින් ඒක ගැන මං ඇත්තටම සතුටු වෙනවා මොකද මගේ මම ඉතා කෙටි කාලයක් තයිකොන්ඩ කරා මේ කැම්පස් එකේ ඒකෙ තිබුණ ෆොටෝ එකක් දැකලා තමයි මට මේ තුෂාර තෙන්නකෝන් අපේ අධ්‍යක්ෂකතුමා ඇහුවේ මගෙන් මෙහෙම චරිතයක් තියෙනවා කැමතිද එන්න කියලා. එතකොට ගීත් මම ට්‍රේල් එකක් දැකලා තිබුණේ රාවණයේකී හරිම ආස හිතුණා. කවදාවත් හිතුවේ නැහැ මට. ලංකාවේ මං හිතන්නේ නිර්මාණ විචි වෙනස්ම විදිහ නිර්මාණය. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම විශිෂ්ට ගණ නිර්මාණය. ඉතින් ඒ ට්‍රේල් එකත් මම ඒ වෙනකොට දැකලා තිබුණත් කවදාවත් අපි කියන්නේ මම හිතුවේ නැහැ මම මේක ඇඩ් කරන්න මට ලැබෙයි කියලා. මම ඇඩ් කළා නැති නිසා.
කොහොම හරි අවුරුද්දක විතර කලින් තමයි කාස්ටිං කරලා තිබුණේ ඩ්‍රාමයකට. ඉතින් ඒ වෙනකොට ඩ්‍රාමයක පටන් ගන්න තිබුණේ සති දෙක තුනක් වගේ කාලයක්. ඉතින් එකපාරටම මට කතා කරලා බොඩි ස්ක්‍රීන් ටෙස්ට් එකක් වගේ කරා. කරලා යා මේ මට තුෂාර අය කිව්වෝ යාට මේක කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා කියලා. ඉතින් තුන්වෙනි එපිසෝඩ් එකේ ඉඳලා මොන මන් ඩ්‍රාමයක ඉන්නවා. ඉතින් කවදාවත් හිතුවේ නැහැ. හරි. එතකොට මට ඔයගොල්ලෝගේ සෙට් එකේම ඉන්න කෙනෙක්ගෙන් දැනගන්න ලැබුණා මේ දරණී අශ්වයන්ගේ පිටේ යනවානේ. අශ්වයන්ගේ පිටේ ගිහිල්ලා සීන්ස් කරලා කරලා එක දවසක මන් දන්නේ අවස්ථා කිහිපයකදී වුණාද කියලා ඇවිද ගන්න අමාරු නාලු නේද? කවුද දන්නේ කිව්වේ? මට අරන් කියනවා. මේකේ කම්බිලි තමයි මගේ කියන්නේ මේ මම ආදරය කරන කෙනා අශ්වපදින් එයා. ඉතින් මම එයාගේ අපි අතර කියන්නේ ලොකු සම්බන්ධතාවයක් ආදර සම්බන්ධතාවයකට පත් කියන්නේ වෙලා නැහැ. හැබැයි පොඩි එකක් තියෙනවා. දැන් දැන් තමයි ඔන්න මේ වෙනකොට ඩ්‍රාමකේ මේ වර්ධනය වෙමින් පවතිනවා ආදරේ. එයත් එක තමයි මම අශ්වයා පිට යන්නේ. මේක මේකෙදි අපි ඇත්තරම කැලේ තමයි ෂූට් කරන්නේ. සහ මගේ චරිතය ෆයිටින් කරන ෆයිටින් පැත්තට බර චරිතයක්. බර චරිතය. සහ මම මේකට තේරෙන්න හේතුවත් මම අවුරුදු 8ක් විතර ජිම්නාස්ටික්ස් කරා ඉස්කෝලේ කාලේ. ඒකෙන් පස්සේ ඉතින් ඒ ෆ්ලෙක්සිබිලිටි එක තාම තියෙන නිසා මගේ වාසනාවකට මම මේ ඩ්‍රාමකට සිලෙක්ට් වුණේ. එතකොට මගේ චරිතය ෆයිටින් කියන මම හැමතිස්සෙම මගේ ෆයිටින් එක යන්න ඕනේ. ඇවිදින විදිහද හැමදේම ගාම්භීරව කරන්න ඕනේ, වේගවත්ව කරන්න ඕනේ. එතකොට මගේ يعني ඒක උනේ මේ ගොඩාක් මහන්සි වෙලා සහ මගේ පොඩි බෑක් පේන් එකක් තියෙනවා. එන්ජොයි එකක්. ඒක නිසාද මේ අද කොට්ටෙකුත් ඕනේ කියලා කිව්වද? මේ ඉතින් ඒ කාලේ තිස්සේ තියෙන එකක්. ඒ නිසා මේ අශ්වයා පිටේ ගිහිල්ලා ෆයිටින් කරලා ඔක්කොම කරාට පස්සේ ඉතින් ඇවිද ගන්න බැරි තරමටම අමාරු වුණා. අපි ගොඩාක් කැලේ ඇතුලේ තමයි කරන්නේ, ගල් වලින් පයින්නවා, ගස් උඩ නගිනවා. එතකොට ගහකට නගිනවනම් අපි ටේක්ස් පහක් හයක් ගන්නවනේ. උඩ ගහට නගිනවා, බහිනවා, නගිනවා, බහිනවා කාට. ඉතින් ටිකක් මම විතර නෙමෙයි ගොඩක් අයට ඉතින් ඒ වගේ අපහසුතා මේ වලට ලක් වෙනවා. හැබැයි ඉතින් ඩ්‍රාමකට තියෙන ආදරේ නිසා අපි හැමෝම උපරිම කැපවීමෙන් උත්සාහයෙන් මේ වැඩේ සාර්ථක කරගන්න මහන්සි වෙනවා. මහන්සි වෙන නිසා වෙන්නේ නැති දරණ කියන චරිතයත් මේ වෙද්දි ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. එතකොට දැන් පූර්ණිම දැක්කහම මම දැක්ක සෝෂල් මීඩියාස් වලත් ගොඩක් පිරිමි ළමයි වශී වෙලා ඉන්න වගේ දෙයක්. ලස්සන ෆිගර් එකක් තියනවලු. ඉතින් මොකද හිතන්නේ මේ ෆෑන්ස්ලගේ ප්‍රතිචාර ගැන? මෙහෙමයි, ඒකට කියන්නේ දැන් මේ ධරණි කියන චරිතය ගත්තොත් ඒකට ආදරය කරනවා කියන්නේ ඒකට ගෞරව කරනවා වගේ පිරිසක් ඉන්නවා. අපි කියන්නේ අපි ඕනම දෙයක මම ප්‍රසන්ට් කෙනෙක් විදිහටත් මම වැඩ කරනවා. මම ප්‍රසන්ට් කරනකොට මගේ ප්‍රෝග්‍රෑම් එකට ෆෑන් බේස් එකක් වෙනම ඉන්නවා. දැන් මගේ මේ ඩ්‍රාමික බලන කට්ටියක් තියෙනවා, නොබලන කට්ටියක් තියෙනවා. ඒකට බලන කට්ටිය අතර මම දරුවක් එයාලට. එතකොට මට ඒ කරන මම ෆයිටින් වලට මගේ එක්ස්ප්‍රෙෂන්ස් වලට වේවා මොනා හරි දෙයකට ආදර කරන කට්ටි ඉන්නවා. ඊට අමතර මම මොඩලින් කරන්නේ නැහැ. හැබැයි ඉතින් මම දාන ෆොටෝස් වලට එහෙම කැමති පිරිසකුත් ඉන්නවා. ඉතින් සමහරක් කට්ටි කියනවා කොට් ලුක් එකක් තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ එහෙමද කියලා. එහෙම කියනවා. ෆිගර් එක නම් ඇත්තටම ගියත් වාසනාවකට වගේ මම එහෙම ෆිගර් එක මේන්ටේන් කරන්න මොන හරි දෙයක් කරනවද අපේ මේ ගෑන් ළමයි ගොඩක් කැමති වෙයි දැනගන්න. ඒක තමයි ප්‍රශ්නේ. මම ඒ කාලේ නම් ඇත්තටම ඒරොබික්ස් කරා. විශ්වාස කරලා දන්නේ මම කවදාවත් ජිම් යන්නේ නැහැ. සහ මම ජිම් ගිහිල්ලත් නැහැ. ඉන්දල හිටලා ෂූට් එකකට වගේ ගියොත් තමයි මම එහෙම වර්ක්අවුට්ස් කෙන ගෙදර ගොඩක් කාලවලට තනියෙන් කරනවා. ඔව් මම දැක්ක Facebook එකේ ෆොටෝස් එහෙම අප්ලෝඩ් කරලා තියෙනවා. ඉන්දල හිටලා හැබැයි දැන් මගේ අසනීපය නිසා දැන් මාස 5කින් 6කින් මට එහෙම කරන්න බැරි වුණා. ඊට අමතරව වාසනාවකට මගේ එහෙම ගොඩාක් මහත් වෙන බොඩි ටයිප් එකක් නෙවෙයි මට තියෙන්නේ. හැබැයි කොහොම වුණත් මං කියන්නේ බලන් ඉන්න කට්ටියට වුණත් මට කියන්න තියෙන්නේ 70%ක් ඩයට්, 30%ක් අපි ට්‍රේන් කරන එකෙන් තමයි අපි ෆිගර් මේන්ටේන් වෙන්නේ. සහ හෙල්දි ලයිෆ් එකක් ගෙවන්න ඕන නම් අනිවාර්යෙන් මං හිතන්නේ හැමෝම ෆිට්නස් කියන දෙයට අවධානය යොමු කරන්න ඕනේ. ඔන්න මේ පූර්ණිගේ Facebook account එකට ගිහිල්ලා message එකක් දැම්මොත් හෙල්දි විදිහට ලස්සනට ෆිගර් එක තියාගන්න ගොඩක් ඇඩ්වයිස් ගන්න පුළුවන්. අනිවාර්යෙන්. ඉතින් දැන් පූර්ණි තරුවක්, රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, ඒ වගේම ඩබින් ආටිස්ට් කෙනෙක්, ඒ වගේම ගායිකාවක්. අලුත් ගීත නිර්මාණයකුත් කරා කියලා ආරංචියක් තියෙනවා. ගායිකාවක්
කියන්නේ තේ මං එහෙම අලුතෙන් සින්දු ගොඩක් කරලා නැහැ ළඟකදී ටෙලිඩ්‍රාම එකක තීම් සොන්ග් එකක් දැන් කරලා තියෙනවා ඩ්‍රාම එක රිලීස් වෙන කලින් තීම් සොන්ග් එක රිලීස් වෙනවා එතකොට අහන්න පුළුවන් ඊට අමතරව කමර්ෂල් වගේ නම් සින්ග් කරනවා සින්දුකුත් මගේ අලුත් සින්දුකුත් බලා ගන්න පුළුවන් වීඩියෝ එකක් නිර්මාණය කරනවා කියලා මට දැනගන්න ලැබුණා ළඟදීම එහෙමද කොහොමද ඔව් කරයි බොහෝ විට තාම මේ දවස්වල ඉතින් මේ මගේ යුනිවර්සිටි ෆයිනල් ඉයර් එක ඒ නිසා මට ගොඩාක් මේ බාහිර වැඩවලට වෙලාව දෙන්න අමාරුයි සහ බයයි වැඩකට අත ගන්න. ඉතින් මේකෙන් පස්සේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ සම්පූර්ණයෙන් මියුසික් පැත්තට යන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. එතකොට දැන් අපි රාහුණ ටෙලිනාට්‍යයේ දරණි ගැන කතා කරොත් මේක දුනු ඊතල විදින ගස් ගල් අස්සේ වැටි වැටි හැපි හැපි දුවන රණශූරියාගේ චරිතයක්. ඉතිහාසමය චරිතයක් ඒ වගේම ගොඩක් ගැඹීර චරිතයක්. කොහොමද මේ හැකියාව මේ පෙන්න දුනු ඊතල විදින එක දුවන එක පණින්න එක මේ හැකියාව කොහොමද දරණි ගැඟට එන්නේ? පූර්ණි ගැඟට එන්නේ? මෙහෙමයි අපේ අධ්‍යක්ෂකතුමා තුෂාර තෙන්නකෝන් මහත්මයා ගැන මුලින් කියන්න ඕනේ අපි චරිතෙට යන්න කලින් අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා මේක මෙහෙම චරිතයක් මෙතන මේ සීන් එක මෙහෙමයි ඔයා මේ විදිහට ඇවිදින්න ඕනේ කියන අපේ හදවතට දැනෙන්න මුලින් අපිට කියලා දෙනවා ඉන්ස්ට්‍රක්ෂන් එතකොට එතනින් පස්සේ අපි අනිතක තමයි ගියේ දැන් මේක ඩබ් කරනවා මගේ චරිතෙට ඩබ් කරන්නේ මමමයි හැබැයි ඒ ඩයලොග්ස් හරිම අමාරුයි ඒ ඩයලොග්ස් ඩිලිවර් කරන්න අමාරුයි ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි ඒ අතර අපි ඇක්ට් එකත් කරන්න ඕනේ ෆයිට් නොට් කරන්න ඕනේ බ්ලෙන්ඩ් වෙන්නත් ඕනේ ඕ එතකොට ඒ වගේ වෙලාවක මම හිතන්නේ මට හරියන චරිත නම මට ලැබිලා තියෙන්නේ මොකද මං සාමාන්‍ය ජීවිතෙත් මට තුෂාර අයියා කියන්නේ ඔයා ෆෑන් එකේ තුන වගේ කියලා තුනට දැන් මම ෆෑන් එක ස්පීඩ් නේ කොට මගේ සාමාන්‍ය ජීවිතෙත් මං ඒ වගේ කෙනෙක් බොහොම ඔව් මං සෝෂල් මීඩියා වල දකිනවා ටික කොල්ලෙක්ගේ ටයිප් එකක් තියෙනවා වගේ මට හිතෙනවා ඔව් එහෙම චරිතයක් ඉතින් ඒ නිසා මගේ ඇඟට අමුතුවෙන් මට ආරූඪ කරගන්න දෙයක් නැහැ මේ චරිතෙදි හැබැයි අර ගොඩක් කටිය ඕනම දෙයකට හොඳත් කියනවා නරකත් කියනවනේ ඩ්‍රාම එකටත් සෑහෙන සෝෂල් මීඩියා හරහා මම දැක්කා බැනලා තියෙනවා හොඳ වගේම නරකත් ප්‍රතිචාර දක්වලා තියෙනවා ඉතින් මෙතනදී කියන්න ඕනේ ඕනම වැඩක ඕනම නිර්මාණයක වැරදි අඩුපාඩු තියෙන පුළුවන් කියත ඒ කියන්නේ තියෙනවා අනිවාර්යෙන් සර්ව සම්පූර්ණ නිර්මාණයක් එලෙට එන්නේ නැහැ විශේෂයෙන්ම මේ කියන්නේ මේ වගේ නාට්‍යක අපි ගොඩාක් දුෂ්කර විදිහට කැලේ ගිහිල්ලා ඊට පස්සේ ලයිට් ඉන් බලන්න ඕනේ දැන් රිවර්ස්ටන් ගත්තොත් එහෙම විනාඩි අපිට හිතා ගන්න බෑ ක්ලයිමේට් එක විනාඩි 10ක් වහිනවා ආයි විනාඩි 10ක් හොඳ කළු වෙන්නම පායනවා ආයි බහින ඊට පස්සේ කූඩැල්ලෝ අපිට මට මතකයි මේ දනිස් එරෙනකම් එරෙන ගානට මඩේ අපි ඉඳලා තියෙනවා කංගවල හිම මිදෙන ගානට රිවර්ස්ටන් වල උඩම උඩම මේ කියන්නේ අපිට ඩයලොග් කියවෙන්නේ නැහැ ඒ තරම් වෙවුලනවා ඊට පස්සේ ඉතින් අර මේ output එක TV එක යනකොට හිතනවා අනේ මේ මෙහෙම කරලා නේද මේක මේ එහෙම ඇවිල්ලා තියෙන කියලා අපිට ලැබිලා තියෙන්නේ කියලා හිතා ගන්න අපිට බෑ ඉතින් ඒ වගේ දකින්න කෙනෙක්ට මේක හරීම ලේසි දෙයක් හැබැයි මේක ලොකු crew එකක මහන්සියක ප්‍රතිඵලයක් මම ඒ මහන්සිය ප්‍රතිඵලය තමයි අපි ටෙලිවිෂන් එකක් ඉස්සරහට වෙලා කුටුවක් උඩ හොඳට වාඩිලා බලන්න අනිවාර්ය ඉතින් මේ දවස්වල මේ රාවණ ටෙලිනාට්‍යයේ ප්‍රේක්ෂකයින් දරණි ගැන ගොඩක් දුකින් ඉන්නේ මොකද ඉස්සරහට දරණිට වෙන්නේ වෙන්නේ වෙන දේ අපි ඉස්සරහට බලමු දරණි මේ දවස්වල ලස්සනේ පින කියන්නේ ගියේ දැන් මේක අපි ඩ්‍රාම එකක් නිර්මාණය කරනවා අපි හැමෝම මිනිස්සුනේ චරිත උනත් මිනිස්සු එතකොට අපිට ජයග්‍රහණ කියන්නේ ජයග්‍රහණය කරන අවස්ථාව වගේම ඕනම පරාජය වෙන අවස්ථාව වැටෙන අවස්ථාව දිනුවා ඊපස්සේ ඔබ දැක්ක කමෙන්ට්ස් වල තියෙනවා මේ දවස්වල රාවණ සීනාවට මේ අපල කාලයක් දුකේද හැමෝටම අනුතුරු සිද්ධ වෙනවා ඉතින් මං හිතන්නේ ඒ චරිතයක ඒ වගේ අවස්ථාවක් තියෙනවා ඊට පස්සේ ආයි නැගිටලා මොකද මේ ඉතිහාසයේ මේ වීර චරිත කියන්නේ මිනිස්සු මිනිස්සුන්ට තමයි කරදර වෙන්නේ මිනිස්සුම තමයි තමගේ ටාගට් එකට ගිහිල්ලා ජයග්‍රහණය කරන්නේ අනිවාර්යයෙන් ඉතින් අනිත් එක මගේ චරිතයේ විදිහට මං හිතන්නේ ඒක මට ලොකු අභියෝගයක් ලෙඩ වෙලා අභියෝගාත්මක චරිතයක් අර මම මගේ සාමාන්‍ය ජීවිත මම වේගවත් චරිතයක්නේ ලෙඩ වෙලා ඉන්න එකත් හරි අමාරු වැඩකට එහෙමක් කරන එකත් ඉතින් එහෙම තමයි ඔයත් කැමතිද ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් එක මේ බයික් එකේ රවුමක් යන්න එහෙනම් දැම්ම 23:11ට කෝල් එකක් දෙන්න එතකොට මේ දවස්වල දරණිට නිසඳස් එහෙමත් සෝෂල් මීඩියා වල ගොඩක් ෂෙයා වෙනව නේද මම දැක්ක ෂෙයා කරලත් තියෙනවා පුදුම විදිහට ඒ කියන්නේ මේ හිතාගම සමහරක්
කවි වල තේරුම මට තේරෙන්නේ නැහැ කියන්නේ. එච්චරට මට හිතාගන්න මේ මෙච්චර දක්ෂ කොහොමද හිතන්නේ මේ ෆෑන්ස්ලා මෙච්චර දක්ෂද කියලාත් මට හිතෙනවා. ඒ කියන්නේ එයාලට කොච්චරගෙම කියන්නේ ගීත් දැන් මේ අපේ group එකක් තියෙන වෙනම හදලා ඒගොල්ලන්ගේ සමහර කට්ටිය ඉන්නවා රෑ නිදිමරාගෙන අපේ ෆොටෝස් එඩිට් කරනවා. අපිට කවි විචාර ලියනවා. විචාර ලියනවා කවි ලියනවා පුදුමාදරේ. ඉතින් අපිට පුළුවන් වෙලාවට අපි සමහරක් අපේ තියෙන ඒ කියන්නේ මේ පාටිස් වලට බර්ත්ඩේ පාටියක් වගේ තිබුණොත් මේ ළඟදිත් අපි කිහිප දෙනෙක් ගොඩාක්ම අපිට ආදරය කරන කිහිප දෙනෙක් අපි ගෙන්න ගත්තා. ඉතින් එයාලට අපිව හම්බෙන අවස්ථාවක් අපි දුන්න අරගෙන ඒ වගේ අපි පුළුවන් හැම වෙලාවකම එයාලට කමෙන්ට් කරන කමෙන්ට්ස් වල රිප්ලයි කරනවා හැම උත්සාහ කරනවා. ඔව් මම ගොඩක් දකලා තියෙනවා පූර්ණි රිප්ලයි කරලා තියෙනවා. ඉතින් ඇත්තට මේක පුදුම ආදරයක් සහ මේ රාවණා කියන චරිතෙට ලංකාවේ මිනිස්සු විශේෂයෙන්ම තරුණ පරපුර විශේෂයෙන්ම කියන්න ඕනේ එක තරුණ පරපුර කොයිතරම් ආදරය කරනවද අපේ ලංකා ඉතිහාසයට ඒක කොයිතරම් විශ්වාස කරනවද අපිව ඒ විදිහට මවාගෙන තියනවා ඉතින් ඒකට ඇත්තටම හරිම සතුටුයි එතකොට දැන් මේ හැම වැඩක්ම අස්සේ පූර්ණි කියලා කියන්නේ පෞද්ගලික ජීවිතයේ පැත්තෙන් මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂ උපාධියක් හදාරන ෆයිනල් ඉයර් එකේ ස්ටුඩන්ට් කෙනෙක් හරිද මම ගොඩක් try කරා මේක මතක තියාගන්න ඔව් මනෝවිද්‍යා විශේෂ උපාධියක් හදාරන්නේ කොහොමද මේව බැලන්ස් කරගන්නේ ගීතේ කියන්නේ මට විශේෂයෙන් මම කියන්න ඕන දේ තමයි මට නිකන් ඉන්න මම කැමති නැහැ හැමතිස්සෙම මම busy වෙන්න කැමති චරිතයක් ඉතින් ඉස්කෝලේ කාලේ ඉඳලා මම හැම දෙයක්ම බැලන්ස් කරගෙන කරා ඉතින් හැමෝම හිතුවේ මම කියන්නේ ඉස්කෝලේ වැඩි පන්තියේ හිටියේ නැහැ කම්පිටිෂන් වල අපි රටවල ගියා ජිම්නාස්ටික් කම්පිටිෂන් වලට ගියා ඒවත් දිනුවා ඉස්කෝලේ කාලෙත් ප්‍රසන්ටින් කරා සිං කරා ඩ්‍රාමා කරා සියලුම කරා ඉතින් ඒ අතරතුර තමයි ඉගෙන ගත්තේ ඉගෙනගෙන මට ආසාව තිබුණේ සයන්ස් කරන්න මුලින් හැබැයි මගේ වැඩත් එක්ක මට හිතුණා මම මේක කරොත් සයන්ස් පැත්තට ගියොත් මට මේ සියල්ල අතහැරලා දාලා මේකට මහන්සි වෙන්න වෙනවා කියන එක මොකද මම පොඩි කාලේ ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් හැබැයි මට බොහොම කෙටි කාලයල වලට පාඩම් කරන්න තිබුණේ මාසයකමාරක් දෙකක විතර කාලයක් තමයි හොඳට මහන්සි වෙන්න තිබුණේ මම මතකයි මීඩියා වේපකට කලින් දවසේ ජාතික රූප වහනේ ළමා ප්‍රෝග්‍රෑම් එක ලයිව් එකක මම හිටියේ කොහොම හරි මට පුළුවන් වුණා කැම්පස් එකට සිලෙක්ට් වෙන්න කැම්පස් එක ඇතුළත දිනම් මේ අවුරුදු හතරත සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා බොරු කියන්න ඕනේ නැහැ සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා ඇටෙන්ඩන්ස් නැතුව හැබැයි දැන් අවුරුදු තුන කොහොම හරි ඇදගෙන යනවා තව අවුරුද්දයි තියෙන්නේ ඉතින් මං හිතනවා මම වාසනාවන්ත වෙයි කියලා මේකත් සාර්ථකව කරගන්න ඔහොම තමයි ඉතින් දැන් පූර්ණි බොහොම චැලෙන්ජ් ෆුල් කැරක්ටර් කන්නේ කරන්නේ ටෙලිග්‍රෑම් එකේ ඉතින් අපේ පීක් ටයිම් සෙග්මන්ට් එකේ තියෙනවා පොඩි චැලෙන්ජ් එකක්. මම ඔයගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා ඒකට තනි උත්තරයකින් අවංකව හරියට උත්තර දෙන්න ඕන. අමාරු ප්‍රශ්න දාන්න. ටිකක් අමාරු වෙයි බලමු අපි. කොහොමද කියලා. බය හිතෙනවා. ආ කියන්නක. මම මේ කියන තුන් දෙනාගෙන් පූර්ණිත් එක්ක ටෙලි නාට්‍යක හෝ වේවා සිනමාවේ හෝ වේවා ප්‍රධාන චරිතයක් රඟපාන්න කෙනෙක් තෝරගන්න උනොත් පූර්ණි කවද තෝරගන්නේ? දසුන් පතිරණ තුමින්ද දොරන් තැන්න රොෂාන් රවීන්ද්‍ර දසුන් අයියා නම් මගේ හොඳම යාළුවේ සහ දක්ෂ රංගන ශිල්පියෙක් දසුන් අයියාට කැමතියි දසුන් අයියත් එක්ක ලඟපාල තියෙන කෙනෙක් මේ එකක් නන් නෙවෙයි ඇත්තටම හරිම හොඳ කෙනෙක් මම හිතන්නේ ඒත් එක්ක වැඩක් කරන හරිම ලේසි වෙයි එතකොට මේ ධර්ණි කියන චරිතයට පූර්ණිව තෝරගන්න නැතුව පූර්ණිට හැකියාව තියෙනවා යෝජනා කරන්න වෙන කෙනෙක් මේ චරිතයට කාවද මේ තුන්දෙනාගෙන් දරණී කියන චරිතයට පූර්ණි නොමිනේට් කරන්නේ ශල්නී තාරකා නයනතාරා වික්‍රමාරච්චි සහ චුලක්ෂි රණතුංග චුලක්ෂි රණතුංග ඇයි මට හිතෙනවා එයාගේ ෆිගර් එකත් එක්ක සහ ෆේස් එකත් එක්ක එයා හොඳයි කියලා ගොඩක් එතකොට පූර්ණිට chance එකක් ලැබෙනවා අද මම මේ කියන තුන්දෙනා ළඟා කරගෙන තියෙන සාර්ථකත්වය මේ මොහොතේම ලබා ගන්න කාගේ සාර්ථකත්වයද ලබා ගන්න කැමති දීපිකා පදුකෝන් ප්‍රියංකා චොප්රා කංගනා රනෞත් මෙහෙමයි කංගනාට මම කැමති පෞද්ගලික රංගන ශිල්පියෙක් විදිහට සහ මේ එයාගේ තියෙන personality එකට කංගනා වෙන්න කැමති ඉති කංගනා වෙන්න එතකොට මෙන්න මේ තුන්දෙනාට ප්‍රපෝස් කරොත් විවාහ වෙන්න කවුද තෝරගන්නේ රවීන් කනිෂ්ක කේෂාන් ශශේන්ද්‍ර එක්ක විකි කෞෂල් කවුරුත් නැහැ කවුරුත් නැහැ කවුරුත් නැහැ ඇයි එහෙම නැහැ ඉතින් ඒතරම් කැමත්තක් එහෙම හරි මේ තුන්දෙනාට කරදරයක් වෙලා කාටද මුලින්ම උදව් කරන්නේ හැබැයි එක්කෙනාවයි තෝරගන්න පුළුවන් සංගීත් ප්‍රභූ සුමිරන් ගුණසේකර තව කවුරුද කියලාද හිතන් ඉන්නේ කෝකිල පවන් අනේ බෑ තුන්දෙනාම යාළුවනේ ඒක නිසාමයි මම මේ තුන්දෙනාව දැම්මේ අසාධාරණයි ප්‍රශ්නේ
අපි එකනේ කෝරගමු. එහෙම හොඳ නෑ නේද? හොඳ මේ අලුව හින්දා. හරි. දැන් ටිකක් චැලෙන්ජ් ගොඩක් කරානේ. මම තව ප්‍රශ්න ටිකකට යනවා. එක්කෙනෙක් තෝරගන්න බෑ හොඳ මේ අලුව හින්දා. හරි. ඔන්න ඔය විදිහට තමයි පූර්ණි අපි දීපු චැලෙන්ජ් එකට මූණ දුන්නේ. මම හිතනවා ගොඩක් සාර්ථකව ෆේස් කරා කියලා. ඉතින් පූර්ණි මට තව දෙයක් අහන්න තියෙනවා. දැන් පහුගිය දවස්වල අපිට ආරංචි වුණා ගොඩක් හද කම්පා කරන කතා පුවතක්. සුශාන්ත් සින් රාජ්පුත් සුයිසයිඩ් කරගත්තා. අපේ රටෙත් මීට වසර කීපයකට කලින් මේ වගේම අවසනාවන්ත සිද්ධවීමක් සිද්ධ වුණා. ඉතින් රංගන ශිල්පිනියක් විදිහට තරුවක් විදිහට පූර්ණි මොකද මේ ගැන දරන මතය? ඔව්ගේ ඇත්තටම ඒක මේ හදකම්පා කරන එකක් කියලා කියන්නේ දැන් සුශාන්ත් සිං කියලා කියන්නේ ප්‍රසිද්ධ තරුවක් නිසා බොලිවුඩ් වල අපි හැමෝම ඒක අපිට ආරංචි වෙනවා. හැබැයි ලෝකේ සේදී මෙසා ගැනීම ඕන තරම් සිද්ධ වෙනවා. ඒවා ආරංචි වෙන්නේ නැහැ මිස්සු ප්‍රසිද්ධ නැති නිසා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සුශාන්ත් සිං කියලා කියන්නේ ජනප්‍රිය නළුවෙක් මුදල් අතින් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ආදරය කරන පිටස ගොඩක් ඉන්නවා ලස්සන තියෙනවා උගත්කම තියෙනවා හැමදේම තියෙනවා. ඇයි මේ මිනිස්සයා මේ සුයිසයිඩ් කරගත්තේ මොන මෝඩකමද කියලා මිනිස්සු බැනලා තියෙනවා මම දැක්කා. එහෙම හිතන්න පුළුවන්. හිතන්න පුළුවන්. හැබැයි සියදි විනාසා ගැනීමක් සිද්ධ කරගන්න ડિප්‍රෙෂන් වල විෂාදයේ අන්තිම මොහොතටම යන්න ඕනේ කිත්. එතකොට ගිහිල්ලා ඒ හිතන ඒ කියන්නේ සුයිසයිඩ් කරගන්න හිතන මොහොත අපිට කියන්න බෑ. කොයි වෙලේද කියලා කියන්න බෑ. සහ මට හිතන දෙයක් තමයි ඒ කියන්නේ කෙනෙක් සේදි විනාසා ගන්න ගිහිල්ලා අපි කියමු බෙල්ල වැලදා ගන්න ගියා කියලා. ඔය අවස්ථාවේ අපි කවුරු හරි කෙනෙක් ගිහිල්ලා යාව බේර ගන්න උත්සාහ කරොත් එයා බෙල්ල වැලදා ගන්න මොහොතේ කකුල් දෙක අල්ලලා හරි අන්නේ කියන්නේ බෙල්ල හිර වෙන මොහොතේදී එයාට මරණ වේදනාව දැනෙන්න පුළුවන්. මම මේ වැඩේ මේ මේ ඇයි මම මේ සුයිසයිඩ් කරගන්න ට්‍රයි කරේ කියන එක ජීවිතාශාව ඇති වෙන්න පුළුවන්. ඉතින් හැබැයි ඒ මොහොත වෙනකොට ඒ මිනිස්සයා පරක්කු වැඩි. ඒකට ප්‍රධානම හේතුව විදිහට මම දකින්නේ මානසික පීඩනය සහ මේ විෂාදය කියන తত্ত্বය. ওই తত্ত্বෙට බොහෝ වෙලාවට ශේෂ්ත්‍රේ නම් මේ මිනිස්සු ගොඩාක් පත් වෙන්නේ මේ මටත් මේ ළඟදී වෙච්ච සිදුවීමක් මම මේ කියන්න යන්නේ මර ගොසිප් එකක් හැදුනා අසබ්බේ විදිහට මට ඒකත් දැනගන්න ඕනේ. දැන් කලාකරුවා කියන්නේ ගොසිප් එක්ක නිතරම ලොකු සම්බන්ධයක් තියෙනවනේ. ගොසිප් එකක් නැති දෙයක් වෙන්න පුළුවන් ඇති දෙයක් වෙන්න පුළුවන් ගොසිප් එකක් හැදුනහම කලාකරුවාගේ මතය පූර්ණිගේ මතයත් මට දැනගන්න ඕනේ. අපි මේ දෙකම සම්බන්ධ කරලා මේ ප්‍රශ්නෙට උත්තර දෙමු. ඔව් ඒ කියන්නේ කිත් දැන් මට මේ මේ රාවණා චරිතෙන් පස්සේ පළවෙනි එපිසෝඩ් එක ගියපු දවසේම පෝස්ට් වගේක් හැදුනා. ඊට පස්සේ මගේ ටැලන්ට් එකට කියන්නේ මගේ ස්කිල්ස් ආයුතු විදිහට මේව කරලා නිර්මාණය කරලා උත්සාහ කරා මේ වගේ පෝස්ට් හැදුවා. ඊට පස්සේ වීඩියෝ එකක් ෂෙයාර් කරනවා. ෂෙයාර් වුණා පිට රටක අසම්බේ වීඩියෝ එකක් මගේ කියලා. ඉතින් ওই අවස්ථාවේදී කලකිරීමටම පත් වෙන කාරණාව තමයි මේ ළඟම ඉන්න මිනිස්සු ඉන්නෝනේ අපේ. අනිවාර්යයෙන්. ඒගොල්ලෝ දැන් මේ මම නෙවෙයි කියලා දැනගෙන මාව ස්ට්‍රෙස් කරන්න මට එවනවා මේ ඔයා නේද. හංවඩු ගහන්න මුලින්ම පෙළඹෙන්නේ ඔව්. ඔව්. කියන් 100ක් විතර. මං හිතන්නේ මගේ බ්ලොක් ලිස්ට් එක සෑහෙන ප්‍රමාණයක් වුණා අන්ෆ්‍රෙන්ඩ් වුණා 200ක් විතර. ඒ කාලය තුලද. ඉතින් හරිම කියන්නේ මම ආටිස්ට් කෙනෙක් සහ මම මිනිහෙක්. එතකොට මට ඒ කාලය ඇතුළත ඇත්තටම ස්ට්‍රෙස්. මම ෆෝන් එක ගත්තෙත් නැහැ. මේක හරි මානසික වදයක් නේ මිනිස්සු අහන එක. ඒක ඕන කෙනෙක්ට පොදුයි. හැබැයි දැන් මට ඒක කන්ට්‍රෝල් කරගන්න මානසිකත්වයක් ශක්තියක් තිබ්බ නිසා කාලයක් යනකොට මට ඒක අමතකනවා. හැබැයි ඔය කියන කාරණාව මැති මිනිස්සෙට තමන්ගේ ජීවිතේ නැති කරගන්න. සුශාන් සිං කියලා කියන්නේ ඒ වගේ මානසික වේදාවට ලක් වෙච්ච කෙනෙක් කියලා අපි හොඳටම දන්නවා. එතකොට ඒක නළුවෙක්ද නිලියක්ද සාමාන්‍ය කෙනෙක්ද කියලා නැහැ. දැන් මේ ඊයේ පෙරේදාර අවුරුදු 15 දාසේ ළමයි දෙන්නෙක් සියදිනසා ගත්තා. ඉතින් හරිම පුංචි දෙයක් වෙන්න පුළුවන් ගේ. හැබැයි මිනිස්සු කොයිම මොහොතකවත් හිතන්නේ නැහැ මේ මම දාන කමෙන්ට් එකෙන් මම මේ කියන කතාවෙන් අදාළ පුද්ගලයා කොච්චර මානසික පීඩන ලක් වෙනවද කියලා. මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතේ හරවස්සලා සෑහෙන කමෙන්ට්ස් දැන් මගේ ප්‍රශ්නෙදිත් කමෙන්ට්ස් 1000ක් විතර. ඉතින් අපි මිනිසුන්ට ඒ දේ ඇති. මිනිස් මනුස්සය කියලා කියන්නේ කුතුහලයේ පස්ස යන කෙනෙක් නේ. ඉතින් අර පළවෙනි කමෙන්ට් එක දැක්කම ඊළඟ කියවන්න හිතෙනවා. ඔහොමම කියවන. දැන් අපිට නම් දැන් ඕක දරාගෙන ඉන්න දැන් පුරුදුයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං හිතන්නේ ඕනම කෙනෙක් අපි කියනවා අර තමන්ට මෙහෙම දෙයක් වුණොත් කොහොමද දැනෙන්නේ කියන දේ හිතලා තව කෙනෙක්ට ඒ වගේ පීඩනයක් නොදී හිටියොත් මං හිතන්නේ ওই සීදී විනාසා ගන්නවා කියන දේවල් ගොඩාක් ලෝකයේ ලැබෙන්නේ නැති වෙයි. අහන්න ලැබෙන්නේ නැති වෙයි. හැමතිස්සෙම අනිත් මිනිස්සයව පීඩණයට පත් කරන දෙයක් කරන්න අරකයි. මොකද අපි එහෙන් දැකලත් නැහැ, කණෙන් අහලත් නැහැ සමහර වෙලාවට. මුකුත්ම දන්නේ නැහැ. කියනවට කියනවා. කියනට කියන මාගල් ගණන් කමෙන්ට් ලියනවා. දන්නෙත් නැහැ සිදුවීම මොකක්ද. විචාරය කරනවා. ඉතින් මං හිතන්නේ
मगे जीवन खवदेम कर सह तमंगे तमंग आदर करण कोवेवा तमंगे आलू कोवेवा तम नुदाण की कोवेवा किसीम के नैक्टे बगे दया नौकर हिटो मगेदे मनुष्य मे लभिच मनुष्य जीवित अभी करोने मनुष्य मानसिक पीड़ावा नो दी कायक सह मानसिक के सौख्य दिखम वेदक तपे जीवित पवत अभी लेड उत्ते मानसिक बेटो मानसिक बेटो तपे फिजिक होना इन सब मंगिता एदेन तेरूगा अभी आदर पड़ कथा कर मट विश्वास प्रेम संबंध है पास मट तिबुन है किसी में प्रेम संबंध मैं वेला वक्त तिबुन है एक प्रेम संबंध है तिबिला तीन एक रावण टेलनाटे रूगत किरीम करा दी करण කොළ සෙට් එකක් එක්කනේ බොහොම කඩවසම් තරුණින් පිරිසක් එක්ක ක්‍රෂ් එකක් නැද්ද එතන අනේ නැහැ කියන්නේ එක බිඳුවකවත් ක්‍රෂ් එකක් නැහැ අපි ඔක්කොම හොඳම යාළුවෝ සහෝදරෝ දැන් මගේ වයසේ මේ ඉන්නවා ගිරිබා මකර මම අපි තුන්දෙනා එකම වයසේ කම්බිලි කියන මගේ අර ප්‍රේමවතුන මල්ලි කෙනෙක් මගේ මටත් මල්ලි කෙනෙක් මල්ලිල ප්‍රශ්නයක් නැහැ දැන් නෑ නෑ මං ඇත්තටම කතා කරනවා මගේ වෙන ප්‍රශ්නයක් හවත් මං ඒකට උත්තර දෙන්න මඩත් මල්ලිකෙනෙක් කියන අතර මට මගේ මල්ලිකෙනෙක් වගේ සහාය ඔක්කොම හරිම සහෝදරත්වයෙන් සහ මම පෞද්ගලිකව මම ශේෂ්ත්‍රයේ වැඩ කරන කට්ටියත් එක්ක එහෙම අත්‍තරම සම්බන්ධතාවයක් පවත්වාගෙන කැමති නෑ සහ මම සෙට් එකට ගියත් මගේ වැඩේ කරලා එන්න තමයි මම කැමති. ඉතින් එහාට මං හිතන්නේ ඒක බාධාවක්. ආදරය කරන්න ගියොත් එහෙම රංගපාන අය කට්ටියත් එක්ක මේ මං පොඩි ෆොටෝ එකක් දැක්ක Facebook එකේ. फोटो අකිල මං අල්ලගන්නවා. එතකොට තව තිබ්බ සෙක්සි ආ කියලා තිබ්බ ගෙදර ඉන්න බැරි කරන්න දහදන්නේ මැට්ටෝ කියලා. ඒවට මොකද කියන්නේ? ඉන්න බැරි නම් ඉතින් එලිට වෙහල යන්න තියෙනවා. හරි මට මේ කමෙන්ට්ස් දැක්කම අහන්න හිතුණා. මොකද හිතන්නේ කියලා දැන් ගොඩක් කමෙන්ට්ස් වටෙනවනේ. මොකද මේ සමහර ෆෑන්ස්ලාගේ කමෙන්ට්ස් අපි දැකලා තියෙනවා. මේ බලන්නත් බෑ කියවන්නත් බෑ. ඒගොල්ලන්ට මොකද්ද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ මොකද අදහස් කරන්නේ නරක විදිහට? නරක විදිහට කමෙන්ට් කරනවා, හොඳ විදිහට කමෙන්ට් කරනවා. අපි හොඳ විදිහට කමෙන්ට් කරන කට්ටියට නම් ආදරය කරනවානේ. අර නරක කමෙන්ට් කරන කට්ටියට මොකද කියන්න තියෙන්නේ? ඒක ඇත්තටම මම අර කලින් කිව්ව කාරණාවම තමයි මට කියන්න තියෙන්නේ. සමහරක් වෙලට නම් මම ඉතින් මට බලන් ඉන්න මම කැමති නැහැ මගේ පෝස්ට් එක කැත වෙනවට. ඒ වෙලට ඉතින් මම ඩිලීට් කරලා බ්ලොක් කරලා දානවා. බ්ලොක් කරලා දානවා. බ්ලොක් කරලා දානවා. එහෙම නැත්තම් සමහරක් වෙලාවට ඔය අපි අඳුරනම මිනිස්සු එහෙම මඩ ගන්න අවස්ථා තියෙනවා. ඒ වෙලාවට ඉතින් ඇත්තටම බ්ලොක් කරන්නේ නැහැ. සමහරකට පර්සනලි මැසේජ් කරලා අහනවා. ඇයි එහෙම කරේ කියලා. එහෙමත් බැරි නම් ඉතින් කතා කරන්නේ නැහැ මං. එහෙම සමහරම රණ්ඩුවට යන කෙනෙක් නෙවෙයි. කිසිම කෙනෙක් එක්ක එහෙම ප්‍රශ්න ඇති කරගන්න මං කැමති නැහැ. ඉතින් කමෙන්ට්ස් දාන කට්ටියට කියන්න තියෙන්නේ අර මේ ඒක ඇත්තටම දුක් වෙන්න ඕන මානසිකත්වයක්. මං අර කලින් කිව්ව කාරණා වගේ එහෙම එක සයිකලොජිකලි එක්ස්ප්ලেইন කරන්න ඕන ප්‍රශ්නයක් මෙතන වෙලා නැහැ. ඒක අපි බිඳ දරා ගන්න එක තමයි හොඳම දේ මම හිතන්නේ. එතකොට පූර්ණි ඉදිරි වැඩ කටයුතු ගැනත් මතක් කරමු. එයාට ආදරය කරන ගොඩක් දෙනෙක් අද මේ ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්නවා. ඉදිරි වැඩ කටයුතු මතක් කරමු. ඉදිරියේදී මට අදහසක් තියෙනවා YouTube channel එකක් පටන් ගන්න. සහ මේ මගේ final year එක මේ දවස්වල ඉතින් වැඩ ටිකක් වැඩි. thesis එකේම හදන්න තියෙන research එකක් කරන් තියෙනවා. ඒ අතර දැන් shooting එක ඉවරන ළඟයි. dubbing ටිකක් කරනවා සාමාන්‍ය. සින්දුවක් කරන්නත් idea එකක් තියෙනවා. ඔයිටික තමයි ඉතින් දැනට තියෙන්නේ. එතකොට දැන් මේ රාවණා සීසන් 2 අවසානයක් දකින්න බොහොම ළඟයි. මොකද කියන්න තියෙන්නේ රාවණා ටෙලිනාට්‍යයට ආදරය කරන ෆෑන්ස්ලට? ආදරය කරන කට්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මම දන්නවා මග බලාගෙන ඉන්නේ ඊළඟ එපිසෝඩ් එක යනකම් සැටර්ඩේ සන්ඩේ වෙනකම් හොඳ අවසානයක් තියෙනවා. ඉතින් අවසානේ කියන්න බෑ දැන්ම. දැන් ෂූටින් ඉවර වෙන ළඟයි. ඉතින් ආදරය කරන කට්ටියට කියන්න තියෙන්නේ වෙනද වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියන එක තමයි ඉල්ලන් තියෙන්නේ. Thank you අපිට ආදරය කරනවට. Channel C peak time segment එක ගැන මොකද හිතන්නේ? ඇත්තම ගොඩක් ස්තුතියි මට අද ඉන්වයිට් කරාට මේ ප්‍රෝග්‍රෑම් එකට කිව්වේ. සාමාන්‍යයෙන් ලිමිට් එකක් තියෙනවා කතාවේ. හැබැයි ඔයා
මගෙන් ගොඩාක් ප්‍රශ්න ඇහුවා සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකකට වඩා. ඉතින් මම හිතන්නේ අපේ අදහස් ප්‍රේක්ෂකයත් එක්ක බෙදා ගන්න තියෙන හොඳ අවස්ථාවක්. සහ මේ කූ එකත් හරිම හොඳයි. මම පිළිගත් විදිහත් හරිම හොඳයි. ඉතින් මම සුබපතනවාට ටිකටම හොඳට මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න. බොහොම ස්තුතියි. ඉතින් බොහොම ස්තුතියි ඔයාටත් අපිත් එක්ක එකතු වුණාට අද. ඒ වගේම කරන්න තියෙන ඉදිරි වැඩ කටයුතු වලටත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. බලන් ඉන්න ඕගලන්ටත් කියන්නේ මේ වගේ සුපිරි තරුවක් එක්ක තවත් පීක් ටයිම් සෙග්මන්ට් එකකින් එනකන් සුබ දවසක් වෙන්න කියලා. දැනුමයි වාසනාවයි තරගය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. ප්‍රශ්න වලට යොමු වීමට අංක 1 ඔබන්න. මෙන්න ඔබට හිමි ඊළඟ ප්‍රශ්නය. වැවක ජලයේ බසින දොරටුව කුමක්ද? 1 වාන 2 සරොව 3 දැම්ම. අපේ උණුසුම් සුබපැතුම්. ඔබේ පිළිතුර නිවැරදි. ඒ සඳහා ඔබ ලකුණු 10ක් හිමි කර ගන්නවා. මෙන්න ඔබට හිමි ඊළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවට ළඟම රට කුමක්ද? 1 ඉන්දියාව 2 අන්දමන් දූපත් 3 මාලදිවයින. අපේ උණුසුම් සුබපැතුම්. ඔබේ පිළිතුර නිවැරදි. ඒ සඳහා ඔබ ලකුණු 10ක් හිමි කර ගන්නවා. දැක්කා නේද? දැන් ලංකාවේ හැමෝම ප්ලේ කරන ගේම් එක. මේක මාරම ගේම් එකක්. අනික දැනුමත් වර්ධනය වෙනවානේ. වැඩිම ලකුණු ලබාගෙන හොන්ඩා ග්‍රාසිය බයික් එකකුත් දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සති දෙකකට සැරයක් වටිනා ස්මාර්ට්ෆෝන් දිනා ගන්නත් අවස්ථා තියෙනවා. දැන්ම 23 11ට කෝල් එකක් දෙන්නකෝ.